සතුට වෙනවා. ඒක අල්ලගත් පාරමිතරක් නෙකේ අනෙක් පාරවල් පහ නිරතයි. ඇයි එකම හොරා තමයි හරතනම් පාරවල් හරියට හොර පන්කේ මම කියන්නේ. එකම කන්නාව තමයි හතරේ නදුවන් එකම කන්නාව. යමදෝතෝ බාවනා කරා අනිත්‍ය වතහගත්තාම මේ කන්නාව ආදීත්‍ය නැති විලා හේදෝතෝ තමනක් නෙමෙයි ගන්න බැරි. මම
පරමාර්ථ වශයෙන් අර සංගේ
වේදනාවක් අපිට දැනෙන. අපි ඒකට හිත තියලා මෙනෙහි කරමු. ඊටවත් නැහැ. කාම වේදනාවක් වරකාම වේදනාවක් විදනා Yeah.
පලාතකට පෙන්න
මෝරගෙන මෝරගෙන යනකට භාවනා කරල නිරායාසයෙන් භංග ඥානෙට යන්න. ඇතිවීම සැකසීම අත්හැරෙනවා. නැතිවීම පමණක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේ උපෙන්ත තමයි දේශනා යථා බුද්ධකම් පස්සේ යථා පස්සේ මහි ජීවු කුළු මහවහන් තියෙනව දකින්නේ අන්තිේද මෙරිඟුව ඉපද පාල පාලක තුරේ ගත්නේ පොළොත ගදිලා පරාවර්තනය වෙනවා කියනකොට ඈතට පේනවා මේ ක්‍රියාව. විරංගුව වහා බින්දි යන්න කිතේද මේක තියෙද? පංච උපාදාන සංදේ ගැල බලන දෝරාවතරය මත්ති රාජවන සත්තු එන මත්ති රාජා කියන මරණ මරණයක් දකින්න මොකද මරණයක් කියලා එකක් මිනිස්සු කියන මරණය කියලා නම් කියන එකක් නෑ. මේකේ තියෙන්නේ වහා නාම රූප ධර්මයන්ගේ මේ අරමුණ මොනවද? විද්‍යාවන් ඒක තමයි මරණය. ඉතින් මේ අනුව ගැළවෙන්න අපි දවසකට 3000 ලක්ෂණාරයක් මැරෙනවා උපදින. 3000 ලක්ෂණාරයක් මැරෙනවා. නමුත් අපි අර එක දවසක් මැරෙන්නේ කියලා ජීවිතයේ අවසන් වෙලෙක විතර මරණය කියන එකකන්න මරණ මාර්ගයන් කෝටි ගාන තින්වත් ගණන් හදන්න නිතරම මැරෙන මරණයක් දකින්නේ මේ නාම රූපයන්ගේ දෙවියානමු මරණ මේ අරමුණ වල බිඳිලා විනාශකලා යාමම මරණය නිසා යෝගාවචරය මරණය දකින්න ජීවුණක් නෙයි පංති උපාදාන සංජේ දියාව පිහිනුමනේ බලනකොට මරණය දකින්න ලැබෙනවා. නාම රූප ධර්මයන්ගේ අරමුණු වල නැතිවීමමයි මරණය. නමුත් මරණයක් නැමෙන සුඛී වශයෙන් මරණය. මේවා නැතිවීමම මරණයයි කියන භාවනා යෝගිය තේරෙනවා. සුඛීයයි පස්සේ කියලා දෙනුනේ දැන්. භාවනා පිළිපද කටයුතු වලට කන් දුන්න ඒ උදව්වට පදක් ඥානේ වගේම ගංග ඥානේ දෙපෙන්නා
ප්‍රතිපත්තිය
මේ ගන්නවා මේක ගමන් කරන්න යන්න ඕන කියලා ඒ පැත්තටම හැරිච්ච එකක්. නිතර නිතර භාවනා කරන භාවනාවේ යෙදෙන ගැටි. අනේ ගැටි. විසුද්ධා ජීවිත. ඉතින් ඕවා දකින්නකොට කොහොමවත් මේ වැරදි හැටියට ජීවත් වෙන්න හදන්නේ නැහැ. මේ ධර්ම ඇති වෙනකොට ජීවිතේ පිළිබඳ කොහොමවත් ජීවත් වීමට වැරදි කරන්නේ නැහැ. ජීවිතේ මේ විදිහට බිඳි බිඳි යනවා කියලා දකින්නකොට කොහොමත් වැරදි කරන වැරදි හැටියෙ ජීවිතේ පවත්ත ගන්න සූදානම් වෙනවා. නිසා පිරිසිදු ආජීවියක් ඇති වෙනවා. උත්සුක කියන්නේ මහදිස්ති කාලවල බඩබඩ ගැති ඒවත් ප්‍රහාණය වෙලා ඒව අඩිවිදානේ සාන්ත බවට පත් කලබල ගතියක් කබිත්ති ගතියක් බඩබඩ ගතියක් යමනවත් නැහැ සාන්ත බවට පත් වෙනවා. මේ කලබල හදිස්ති බඩබඩ ගතිය ඔක්කොම ප්‍රහාණය වෙලා විගත බලත මාය තියෙන්නේ මේ ජීවිතයේ මොකක් හරි උපත්තරයක් වේද කියලා නේ. මොනවා හරි උපත්තරයක් වේද කියලා ජීවිතයේට බය ඇති. දැන් ඉතින් මේ සිහිනවන පිළිතුරගෙන ජීවිතය හා සම්බන්ධ භාවනාරමුණු මෙනෙහි කරගෙනකොට කරගෙන යනකොට මේවා වහ වහ පිදී යන දැනෙනවා දකින්නට ලැබෙනවා. ඉතින් වෙන උපද්‍රවයක් ඕනේ මේකම ඇති. මේ උපද්‍රවේම ඇති ජීවිතය. මේ වහ වහ ජීවිතී ජීවිත කොටස් විනාශයට පත් වෙනවා. එහෙම දකින්නකොට බයක් ඇති වෙන්නේ නැහැ. ජීවිතේ මෙහෙම තමයි වහවහා ඉදිරියට යනවා. කන්ති සෝරච්ච පතිරාම ඉවසි ශාන්ති සිල්වත් බව. සිල්වත් බව ඉවසීමක් කියන මේවා වැඩි දියුණුයි. ඉවසීම ඇති වෙනවා. තරහ ගන්න තරහ වෙන්න කෙනෙක් නැහැ. තමන්ගේ ජීවිතයේ මේ විදිහට බිදි බිදි වෙනස් වෙවි විනාශ වෙවි යනවා නම් අනෙක් එක්කෙනාගේ තේමන්ති කායික තරහ ගන්න සාන්තිය සිල්වත් බව මෙන්න මේවා කියනවා. සාන්තිය සිල්වත් සිල්වත් බව අරති රති සහනතා අටවෙනි අරති කියන්නේ මේ බල
ධ්‍යාන භාවනාදී කටයුතු පිළිබඳව කෙමත්තක් නැති ඒ පැත්තට බර නැති ඒ පැත්තේ ඇලෙන්නේ නැති ගතිය එකට කියනවා අරති කියලා. භාවනා කරන්න කැමති නැහැ, සිල් ගන්න කැමති නැහැ, ප්‍රතිපත්ති කරන්න කැමති නැහැ. මේක සිත් ඇලෙන්නේ නැහැ එකට කියනවා අරති. පංචකාමයන් ලෞකික දේවල් පිළිබඳව ඇලෙන එකට කියනවා අරති කියලා. මේ පැත්තේ ඇලෙනා මේ පැත්තේ ඇලෙන්නේ නැහැ අරති රති. මේ දෙකම ලෞකික වශයෙන් ඇත්තලා ප්‍රමාණයි. මානසිකාරයේ පැවැත්මෙන් ප්‍රතිපත්ති ධර්මයන් කිරීමෙන් ඒ පැත්තට කැමැත්ති උමනාව ඇතිවීමෙන් අරතිය කියන එක නැති වෙලා යනවා. මේ වගේ වහගෙනත්ව වෙන බව දකිනකොට ලෞකික සම්පත් පිළිබඳව තියෙන ඇලීම ඒකක් නැති වෙනවා. ඒවා විඳින්න කියලා කෙනෙක් නැහැ මේ ඔක්කොම දැන් බලාගෙන ඉති. නැති වෙලා විනෝදයට පත් වෙනවා. ඉතන හතක් තියෙනවා. ආනිසංසාත අම්මෝ වගේ ආනිසංස ලැබෙනවා. මේ භාවනා මාර්ගයේ ගමන් කරනකොට හරියට ප්‍රතිපදා ඥාන දර්ශන නිසි. නැවත නැවතත් සේවනය කරන ආශේවන්තත් මහන්තත් මාදී කරන අමකිරින් කරන්න දෙයක් නෑ. තමන්ගේ භාවනා අරමුණු සිය පිහිටුවාගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන එහෙම යනකොට බයජනක කෙනෙක් සමහරවෙන්න ඕනේ පොත්ත දරීමකට බය. එහෙම බය කෙනෙක් පළමුති නැති යතිනේ භාවනා
දකිනවා මේක වහා බිලි බිලි යන විනාඩි දෙක. බලන බලන එක විනාඩි දෙක. දකින දකින එක විනාඩි දෙක. දකින දකින බලන බලන්නේ වූ බිදි බිදි මත කියන්නේ වර්තමාන සංස්කාරය. මේ භාවනා ආරම්භු තමයි සංස්කාරය. මහා මහා දිනන භාවනා ආරම්භ අතීතේ වර්තිනේ අතීතේවත් නැති වෙලා ගියා. දැන් මේවත් මේ බලයෙන් දෙtti නැති වෙලා බිඳිලාම අනාගතේවත් වෙන්නේ ඔච්චර තමයි කියලා බය ඇතිවෙනවා. බය කියන්නේ අර ඥාන සම්පූර්ණ යුක්තිය බලයි. මම දකින්න කොට ඇති නෝනින් නැති වෙනවා. ඥාන සාරජ්‍ය බල කියන්නේ. මේ ආරමුණු සංස්කාරයන් මහවහ බිඳි බිඳි යන දකින්න කොට ඥාන සම්ප්‍රයුක්ත බයත් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ලක්ෂණය මුල් කරගෙන ධර්ම දේශනා කළහම ඒ වහන්සේ දෙවියෝ බලව අපි මෙච්චර කාලයක් මේ වගේ සදා කාලිකල්පී වරිතා හිටිය මේව නැතිලා විනාශයට පත්වලා යනවා කියන බය. ඒ වගේ එකක තමයි මේ නානකාරජ්‍ය බය. කවුරුවත් ගහනවාට බලනවාට වස්තු විනාශයක් කියනවා ඒ විදිහට තියෙන බයක් නේද. ඥාන සම්ප්‍රයුක්ත ඒකට තියෙනවා මේ උපමා කතා. එක පාන්තාවකට හිටියා ඔත්තු තුල්ලේ සුන්දරාන ඔත්තු කිරි මේ තුන්දෙනාම මොනවා හරි වැරදි කරලා ඒ කාර්ය ගැටියෙත් රාජ අපරාධ කාර්ය සජ්ජිවන්ත මොනවා හරි වැරදි කරලා තින් රජ්ජුරුව මේ අය අල්ලවල විභාග කරලා
මේ තුන් දෙනාගේම හිත කතා ගන්න දිනු කරා. නදීවා. මේ බුද්ධ තුන් දෙනා අරන් යනවා. අමතෝන දෙයට කතා කරනවා. මේ අම්මත්ිය ආදිත් මලහඳා නැලති නැලති ගියා. ගිල්ල අම්ම බලන් දෙද්දී වැඩි මල් පුතාගේ හිත කතා කරනවා. ඊළඟට දෙවෙනි පුතත් ඇදලා ගත්තා. ඉතකටම ඇදලා ගත්තාම මේ අම්මා තුන්වෙනි පුතා ගැන තියෙන ආයාසමත් කරගත්තා. මම පළවෙනි පුතා එක්ක කතා කරන්න දෙවෙනි පුතත් තරණ ගන්න ඇදලා ගත්තා ඉති කතා ගන්න. තුන්වෙනි පුතාට වෙන්නේ ඕකම තමයි. කියලා තුන්වෙනි පුතා ගැන තියෙන ආශාවක් කරගන්න. වැඩිමල් පුතාගේ හිත ගතා ගන්නා වගේ තමයි භාවනා යෝගියා භාවනා කරගෙන යනකොට දැන් මේ දැන් වර්තමානයේ දකින භාවනාරමම විනාශ වෙන දකිනේ අනුමාන ඥානේ අනාගතයේ මේව නැති වෙලා විනාශ වෙලා කියා කියලා දකින අතීතය අතීතයේ විනාශ වෙලා කියලා නුවණින් දකින ඒ අතීත සංස්කාරය වෙනත් විනාශයේ මෙච්ච බව දකිනවල වැඩිමල් පුතාගේ එකම ආදන්නම පුතා අතීත සංස්කාර තේරෙන නැති වෙලා විනාශයටපත් වෙනවා. ඊළඟට දෙවෙනි පුතා අල්ලගෙන දැන් හිත කතා කරනවා. මේ වගේ තමයි භාවනා යෝගිය භාවනා මානසිකාරී මේ වර්තමාන දැන් මෙනෙහි කරන අරමුණ සංවේදනාදී අරමුණ සංස්කාරයේ භාවනා අරමුණ වේදනාව
කියලා මෙහෙම දකිනකොට අනාගතයේ පැත්තේ මේකයි කියලා අනාගත පැතුම් බලාපොරොත්තු වෙනවා කරගන්න. අනාගත ප්‍රාර්ථනා තබා ගන්න බලාපොරොත්තු තබා ගන්න. මේ අතීත වර්තමාන දෙකට වෙච්ච දේ තමයි අනාගතයේ පැත්තේ. ඒ නිසා පැතුම් තබාගෙන වැඩක් නැහැ කියලා. අනාගතයේ පිළිබඳ බුද්ධ දින ආශාවන් අපකරන ඒ උපම කාන්තාවක් සිටියා. බුතිපදයා කියලා මේ හම්බේ හම්බේ නැතුව මැරෙනවා. බුතිපදයා. හම්බේ හම්බේ නැතුව මැරෙනවා. දරුව 10 දිනක් හම්බුනා. ආදරයේ කුපේ එක දරුවේ කුපේ 10 දෙනෙක් හම්බ වුණා. එයින් 9 දෙනෙක් මැරුණා. එක දරුවේ අතේ තව දරුවේ කුසී ඉතිමේ කාන්තාව ඉතන දැන් මාගේ දරුවෝ 9 දෙනෙක් ලැබෙන දරුවෝ නැහැ. මේ 10 ගණනක් හොඳින් ඉන්නව නෙමෙයි. දැන් අපේ 50 දිනා. අපේ ඉන්න දරුවත් 50 දිනා. දැන් මේ නරුවන් 9 දෙනෙක්ම මැරිලා තිබුණා. 10 එකයි මේ අතේ. ඒකක් දැන් 50 දෙනවා තාපොත් දෙකක් නැහැ. ඊළඟට කුසී ඉන්නවා. මේ දරුවන් 9 දෙනෙක්ම මැරුණා. 10 වෙනි දරුවා දැන් අතේ 50 දිනා දැන් තාක්කුත් දෙකකින් මැරෙනවා. කුසී ඉන්න දරුවාත් ඉතින් ඕකම තමයි. ඕකම තමයි ඒ කඩක් තියෙන්නේ. කුසී ඉන්න දරුවා. මම හිතලා හිතන් මේ කුසී ඉන්න දරුවාගෙන තියෙන ආශාව අත්තරම 9 දෙනෙක් මැරුණා. 10 වෙනියා දැන් උකුලේ මැරෙනවා. 5 කුසී ඉන්න දරුවා හදන්නේ ඕක තමයි කියලා මේ කුසී ඉන්න දරුවා ගැන තියෙන ආශාව සම්පූර්ණයෙන්ම අත්හැර. මේ දරුවන් 9 දෙනෙක් මැරිලා ගියා වගේ තමයි යෝගාවචරය සිහිනුවන පිරිත වගේ භාවනා මානසිකාවේ පවත්තුන.
වර්තමාන සංස්කාර. සංස්කාර කියන්නේ අත් දෙයක් නෙමෙයි අපි භාවනා කරන අරමුණ. ඒවා තමයි සංස්කාර. ඒවා ඉන්ද්‍රයන්ව දකිනම ඒ අනුසාරය. අතීතේ යම්තරම් ඇති වුණා නම් ඒවා සියලුම පිළිලා කියන විනාශයටපත් වෙනවා කිය. ඒ දරුව නම දෙනානි කියනවා. ගහගෙන දරුවක් දැන් උකුර 50 දින දැන් බයරන් තව